අපි කතා කරන්න යන්නේ මිනිස්සු තමන්ගේ බාහිර ලෝකයාගෙන් සංගව ගන්න බොහොම වැදගත් දෙයක් ගැන. අතිශය රහසිගත දෙයක් වෙන්නේ තමන්ගේ ලිංගිකත්වය. ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතය ගත කරන්න හැඟීමක් දැනීමක් නොදැනෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරාවිද? ඔව්, එසේ ඉන්න අය ඉන්නවා. තමන්ගේ ආදරය, දුක, සතුට හැමදේම ඔවුන් කියන්නේ මේ හැඟීමක් නැති බෝනික්කෙකුට. ඒ නිසාමයි මේ තරම් අසාමාන්‍ය කතාවක් වෙන්නේ. ඒත් මේ තරම් අරුම පුදුම දේ සිද්ධ වෙන ලෝකෙක මේවා පුදුම සහගත දේවලුත් නොවෙනවා. CSI කියන රූපවාහිනී කතා මාලාවේ එක තැනක මේ විදිහේ මිල අධික සිලිකන් බෝනික්කන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රිසන් බ්‍රේක් කියන කතා මාලාවේ යම් තැනකත් මෙවැනි ලිංගික බෝනික්කන් නැව පටවගෙන යන හාදයක අපිට මුණගැහෙනවා. හැබැයි මේ එක කතාවක්වත් මේ සිදුවීම් ලොකුවට විහිදෙන්නේ නැහැ. ඇත්තටම කාන්තාවක් වෙනුවට බෝනික්කෙක් අසාත බැඳගෙන ජීවිතේ ගෙවාගෙන යනවා කියන එක මහා අරුමයක්. ඔවුන් මේ සහකාරිය සමග ඡායාරූප ගන්නවා. ඒ වගේම ඔවුන්ව පිරිසිදු කිරීම, කොණ්ඩ සැකසීම් සියල්ලම කරන්නේ මහා ආදරයකින් වගේම ආඩම්බරයකින්. බැලුව අතර ජීවමාන පෙනුමකින් යුක්ත බෝනික්කන් නිපදවීම සඳහා ප්‍රසිද්ධම තැනක් තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බවයි දැනගන්න ලැබෙන්නේ. මේ එක බෝනික්කෙක් පවුම් 3000ක් ඉක්මවනවා. ඒ තරම් මිල අධික වීම ගැන පුදුම වෙන්න එපා. මොකද මේ අයගේ ස්වරූපය වෙනස් කරන්න බොහෝ දේත් ඔවුන් විසින්ම ලබා දෙනවා. උදාහරණයක් විදිහට රාත්‍රියට දෑස් වසා සිටින පෙනුමක් ලබා දෙන්න ඒ විදිහේ දෑස් යුගල බොරු කොණ්ඩ දැන් ශරීර උෂ්ණත්වය දැනෙන යන්ත්‍ර පවා ඔවුන් සවි කරනවා. නිකමට හිතන්න තමන්ගේ මේ බෝනික්කි සහකාරිය හදිසිය ලෙඩ වුණොත් එහෙම. ඒ කියන්නේ එක පැහැදිලිවම කාර්මික දෝෂයක්. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒ වෙනුවෙන් උණු දොස්තර මහත්තුරු විදිහට කාර්මිකයෝ වෙනම ඉන්නවා. ඇත්තටම සමහර අය මේ බෝනික්කන්ව ලිංගික කටයුතු වලට පමණක් නොවේ කලාත්මක සහ නිර්මාණාත්මක දේ සඳහාත් යොදා ගන්නවලු. කාලයකට කලින් උකුලේ, බෙල්ලේ සහ සිරුරේ කම්පන ඇති කරන කතන සංවේදක උපකරණ පවා මේ බෝනික්කන් වෙනුවෙන් භාවිතා කළාලු. ඒ දේවල් නව්‍යකරණය කරලා ඉදිරියේ දී බොහෝ විට පණ ඇති තැනැත්තියක් විදිහට බෝනික්කි සහකරුවන් කටයුතු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ හරියටම කිව්වොත් රොබෝ කෙනෙකුට සමාන සහකාරියක්. අපි මේ කතාවේ ටිකක් වෙනස් තැනකට අරන් යමු. මේ බෝනික්කන් සහකාරියන් කරගැනීමේ කතාව දෙවැනි ලෝක යුද්ධ සමයේදී සිදුවුණු බව ඉතිහාසයේ සාක්ෂි දරනවා. දලකීකුණු හිට්ලර් විසින් මෙම ක්‍රමවේදය තමන්ගේ නාසි හමුදාව උදෙසා භාවිතා කරනවා. ඒ වෙනුවෙන් වෙනම කර්මාන්ත ශාලාවකුත් ඉදිවෙලා කියලයි දැනගන්න ලැබෙන්නේ. ඇත්තටම මේ විදිහේ දෙයක් කරන්න හේතු වුණේ ඒ වෙනකොට පැතිරලා තිබුණ සමාජ රෝගයකින් තමන්ගේ සොල්දාදුවන් ගලවා ගැනීමේ උවමනාවක් හිට්ලර්ට තිබුණු නිසා. මේ බෝනික්කන් සඳහා ආදර්ශ සපයන්න හංගේරියාවේ ජනප්‍රිය නිලියකටත් ආරාධනා ලැබුණා කියලා තමයි කියන්නේ. අවසානයේ නිර්මාණය වුණ මේ බෝනික්කන් දීප්තිමත් කොණ්ඩයකින් සහ නිල් පැහැති ඇස්වලින් යුක්තයිලු. කොහොම වුණත් ප්‍රමාණයෙන් කුඩා පිටේ එල්ලගෙන යන්න පුළුවන් විදිහේ බෝනික්කන්ව ගෙනියන්න නම් සෙබළු කැමති වෙලා නැහැ. හේතුව සමාජ රෝගවලට ආස වීම නම් නෙවෙයි, හදිසියේ හරි සතුරු හමුදාවකට මේවා අහුනොත් පත්වෙන ලැජ්ජාව නිසා වෙලු. එදා ඒ විදිහට සිද්ධ වෙද්දී අදටත් මේ විදිහේ බෝනික්කන් එක පෞල් ජීවිත ගත කරන අයෝ ඉන්නවා. ඉතින් ඇත්තටම කලින් කිව්වා වගේම ඒක මහ පුදුමයකට කාරණාවක් නෙවෙයි. අපි අන්තර්ජාලයේ සුන්දර ලෝකයෙන් තමයි මේ තොරතුරු ඔබ වෙත ගෙනාවේ.